Hello, welcome back to our channel. ඉතින් ඔයගලන් බලන තිබේ උදේම අපි මේ කොහෙද යන්නේ කියලා. ඇත්තටම කිව්වොත් මල්ලි බබාගේ 1 year vaccine එක තියෙනවා. ඉතින් ඒකට තමයි මේ අපි දැන් මේ යන්නේ. ඉතින් අද සෙනසුරාදා දවස. ඉතින් හිතුවා කල් දාන්න නැතුව යන්න ඕනේ කියලා. එකක් තමයි බබට චුට්ටක් කැස්සක් තියෙනවා. ඉතින් චුට්ටක් ඒ ගැනත් ડોක්ටර් පොඩක් පෙන්නලා chest එක clearද කියලා චුට්ටක් clarify කරගන්නත් ඕනේ. ડોක්ටර් okay නම් injection එකක් ගන්න බලාගෙන තමයි අද අපි doctor's appointment එකට යන්නේ. I think සාමාන්‍යයෙන් අපි doctor's appointment යනකොට එක බබෙක්ව දාලා තමයි යන්නේ. එක අයව යනවා නම් මල්ලිව දාලා, එක මල්ලි යනවා නම් අයව දාලා. එහෙමත්ම දවසක් තමයි අපි දෙන්නවම අරන් යන්නේ. සාමාන්‍යයෙන් මල්ලිගේ appointment එකට අයියත් යනවා. සාමාන්‍යයෙන් අයියා චුට්ටක් චුරුචුරු ගානවා hospital එකට යනකොට. මේ doctor කියාදී චුට්ටක් බයයි. තාම ඉන්නේ ඒ දේ තියෙනවා. හැබැයි අද අපි යන්නේ 9 wells wellness hospital එකට. ඉතින් ඒක නිසා ෂේප් මොකද ඒකේ අර අපියරන්ස් එක වෙනස්නේ සාමාන්‍ය හොස්පිටල්ස් වලට වඩා අපියරන්ස් එක වෙනස් අනිත් ඒක ගොඩාක් ලොකු ක්‍රවුඩ් එකක් නැහැ සහ එක හරි ෆ්‍රෙන්ඩ්ලි ලුකින් ටයිප් එන්වයරන්මන්ට් එකක් තියෙන්නේ සහ හාවෝ ඉන්නවා ඉතින් ඒක තමයි ගොඩාක්ම ආස දෙය අපේ බබා ඉතින් ඒක නිසාවෙන් එයාගේ මූඩ් එක හොඳයි ඒ වගේම අද මම හිතුවා දෙන්නම අරන් යන්න මොකද අම්මලා දෙන්නම බිසි. ඒ කියන්නේ අපේ අම්මේත් සාමාන්‍යයෙන් අපේ අම්මේ සැරේ බිසි. හස්බන්ඩ් ගෑමලත් බිසි අද. ඉතින් ඒක නිසා අපි හිතුවා දෙන්නම අරන් යන්න මොකද ගොඩාක් කාලයක් අපි එළියට ගිහිල්ලා නැහැ. ඉතින් පොඩවමක් ගහලා එමු කියලා අයියවත් කොහොම හරි කැමති කරව ගත්තා යන්න. කොහොම හරි 8ට පිටත් වෙලා 8:40 වෙද්දී අපි හොස්පිටල් එකට ආවා. ඉතින් එමෙ ලොකු තදබදයක් තිබුණෙත් නැහැ. ඉතින් ඇතරම අනිත් patients නම් ඇවිල්ලා හිටියා බබාලා. ඉතින් අපි තව දෙහෙකට පස්සේ අපිට යන්න පුළුවන් වුණා. ඇතරම අපි නම්බර් 3 අපි. ඉතින් නම්බර් 8 එහෙම ගිහින් තිබුණා. ඉතින් කොහොම හරි අපිට තුන්වැනියට වගේ යන්න පුළුවන් කමක් තිබුණා. කොහොම හරි ඔය ඔහොම ඒරියා එකක් නේද ප්ලේ කරන්න ඒරියා එක. ඉතින් අපේ බබා හරි ආසයි. ඉතින් ඔය දැන් අපොයින්ට්මන්ට් එකෙන් පස්සේ ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. බබා ඇඳුවෙත් නැහැ. එහෙම චුට්ටක් අඳලා ඊට පස්සේ යා සිටිල් වලට අගාලා එහෙම ලොකුවට ටැන්ට්‍රම් එකක් දාන තරම් ලොකු දෙයක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒක මාර හොඳයි. ඒ වගේම අයියත් මාර හොඳව හිටියා. ડોක්ටර්ත් එක්ක කතා කරා. යාගේ මාර ලොකු චේන්ජ් එකක් තිබුණාද? මොකද අපි ඊයේ ඉඳන් ඔක යන පොඩක් කිව්වා අපි යන්නේ ડોක්ටර් ගාවට මල්ලිව පෙන්නන්න. සහ අපි බනීස්ලා බලන්න පුළුවන්. ඔහොම ඔහොම කියලා යාගේ ඔළුව හදලා තිබුණේ. I think එයා එකට ගොඩක් රෙඩි වෙලා හිටියේ. ඉතින් ඔය අපි කවන්නේ පැස්ටා ටිකක් අපි හදාගෙන මොකද උදේම ආපු නිසා අපි හිතුව පැස්ටා එකලන් ආසෙ පැස්ටා කන්නේ. ඉතින් පැස්ටා හදාගෙන යමු කියලා රූටුමට උදේට දෙන්න. ඊට පස්සේ අපි මතක් කරලා කැරට් අලයකුත් කපාගෙන ආවා මේ හාවන්ට දෙන්න. ඉතින් ඒක නිසා අපි බබා කොහොමත් එක්සයිටඩ්. මොකද මම එයාත් එක්ක එකතු වෙලා තමයි කැරට් ටික ලෑස්ති කරේ. ඉතින් එයා මාර එක්සයිටඩ් දැන් මේ හාවන්ට කෑම ටික දෙන්න මේ කැරට්ස් ටික කවන්න. ඉතින් ඔගලංගුත් අනිවාර්යෙන් 9 wells wellness එනවා නම් අනිවාර්යෙන්ම කැරට්ස් හරි කංකුන් හරි අරගෙන එන්න බබාලත් එක්ක එනකොට. මොකද ඒක මාරම ලස්සන දෙයක් බලන්න. අනිත් එක බබාලත් හරි ආසයි. ඒගොල්ලොත් මාර එක්සයිටඩ්. ඒගොල්ලන්ට ડોක්ටර් විසිට එකකට යනවා කියන්නේ එක්සයිටඩ් දෙයක් වෙනවා. මොකද මට මාර ප්‍රශ්නයක් තිබුණා කොහොමද ධෛර්යව මේකට පුරුදු කරගන්නේ කියලා. කියන්නේ ડોක්ටර් වාට නරකක් කරන්නේ නැහැ. මෙතනින් වෙන්නේ හොඳ දෙයක්. ඉතින් පොසිටිව් වයිබ් එකක් කොහොමද මම ආගේ බබාගේ ඔළුවේ ඇති කරන්න කියන එක මට ඇත්තටම දන්නේ නැහැ. මට කොහොමද ඒක කරන්නේ? සමහරක් අය උපතින්ම එහෙම බය නැහැ. එහෙම අය ඉන්නවා. ඒ දැන් ධෛර්ය එහෙම යනකම් වගේ. කියන්නේ කලින් දවසේ අර මතක් කරාමත් එයාට නිකන් එක ටෙන්ස් වගේ. ඉතින් ඒක නිසා මම දන්නවා මමත් පොඩි කාලේ හරි බයයි හොස්පිටල් කියපු ගමන් බයයි ඉන්ජෙක්ෂන් කියපු ගමන් බයයි මම දන්නේ ඇයි කියලා.
ඉතිං ඇතරම බොරු කියන ඉන්ජෙක්ෂන් එකක් ඉදිරි දෙනවා. ඒකලොන්ගේ චූටි මනසට එක මට තේරෙනවා මොකද රිදෙන්නේ නැතුව නෙමේ මම්මාරම බයයි. ඉතින් අර මං හිතන්නේ ඒවා වෙන්නේ නැති ඉතින් මගේ බබාලට තෙන්නේ. ඉතින් ඇත්තටම අද මාරම පොසිටිව්. මොකද සාමාන්‍යයෙන් ධෛර්ය ડોක්ටර්ව පෙවුනත් අඬනවා. ડોක්ටර්ගේ රූම් එකට ඇතුල් වෙනකොටම වගේ අඬනවා. එහෙම සිටුේෂන් එකක් තමයි අපිට හොස්පිටල් ටුවර්ස් වලදී ට්‍රිප්ස් වලදී තිබුණේ. ඊට පස්සේ අපි හොස්පිටල් එක 9:45 වගේ වෙද්දි පිටත් වුණා. 10 වගේ වෙද්දි අපි මෙතනට ආවා. මේක මමයි ඩිරේනුයි ආසාවෙන් හිටපු තැනක්. ඇත්තටම මම ආසාවෙන් හිටපු තැනක් කියන්න. ඉතින් ගොඩාක් කාලයක් තිස්සේ මම ඩිරේන්ට කීකේ හිටියා මාව අරන් යන්න කියලා. ඉතින් අද චාන්ස් එකක් හම්බුණා අපි හැමෝටම යන්න. ඉතින් සෝ ග්‍රේට්ෆුල්. ඉතින් මාරම රහයි මේකේ තියෙන කෑම. ඉතින් ඩෙසර්ට්ස් තමයි ගොඩක්ම යන්නේ සහ පේස්ට්‍රීස් පොඩි ෂෝටීස් වරයිටි එකක් තියෙනවා. එවනට ස්මෝල් වරයිටි එකක් තියෙන්නේ. එවනට ගොඩක්ම තියෙන කේක්ස් ඇන්ඩ් ඩෙසර්ට්ස් තමයි සහ ඉට්ස් අ ගුඩ් බ්‍රෙක්ෆස්ට් ප්ලේස් නැත් සහ ටී වලට එක හොඳ ප්ලේස් එකක්. ඉතින් හරිම ලස්සනයි එකේ ආකිටෙක්චර් ඉන්ටීරිය එක හරිම ලස්සනයි. ගොඩාක් ග්‍රීන්ස් තිබුණා, ග්‍රීනරි ප්ලාන්ස් ගොඩායි සහයි කොන්සෙප්ට් එක හරිම ලස්සනයි. ඉතින් ඔගලන්ගේ ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක එනවනම් නියම ස්පොට් එක. ඉතින් කොහොම හරි අපි බනන බ්‍රෙඩ් එකක් කතා චුටි බබාට හරිම රහයි. වගේම ට්‍රෙස් ලෙචර්ස් මගේ ෆේවරිට් ඒක ගත්තා සහ ඒගොල්ලෝ ලොන්ගේ කොෆි ෆ්ලේවර්හෙකුත් තියෙනවා කියලා. වගේම ස්පයිසි චිකන් පේස්ට්‍රි එකක් ගත්තා, මොකා එකක් ගත්තා. ඊට පස්සේ මම ආසාවෙන් හිටපු දෙයක් ට්‍රයි කරන්න, මොකද මම ට්‍රයි කරලම නෑ, ඒ තමයි මචා. ඉතින් කොහොම හරි අපි අපිට ආස දේවල් අපි ඕඩර් කරලා ඉතින් අපි දැන් අපේ ෆැමිලි ටයිම් එක එන්ජොය් කරනවා. ඉතින් කෑම ගැන කියන්න ඕනේ පර්ෆෙක්ට්. ඔලන්ට පේනවා මගේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් ට්‍රෙස් ලෙචර්ස් එක නම් පර්ෆෙක්ට්. මං ඒ වගේ එකක් නම් කොහෙවත් කාල නැහැ. ඉතින් 100 out of 100. බබත් ආසයි, අපි ඔක්කොම එන්ජොය් කරා එක. ඒ වගේම අනිත් ඒවත් ඒ වගේම රහයි. ඉතින් අපි යන්න කලින් ඒගොල්ලොන්ගේ චොක්ලට් චිප් කුකියකුත් ගත්තා ගෙදර අරන් යන්න අපේ ටී ටයිම් එකට කන්න.
ඉතින් යන්න කලින් සෙල්ෆි එකක් ගන්න හිතුවා. ගොඩාක් කාලකට පස්සෙ මේ සෙල්ෆි එකක් ගන්න. ඉතින් මේ තමයි අලුත්ම ක්‍රමය අපි සෙල්ෆි එකක් ගන්න. මොකද මේ ෆොටෝස් ගන්න හරිම අමාරුයි. මොකද හතර දෙනාම එක එක විදිහට බලන්නේ. ඉතින් ඒක නිසා අපි වීඩියෝ තමයි දැන් කරන්නේ.
එකනේ. ඉතින් කාලකට හැදෙන පොට් පයි එකක්. ඉතින් මම හිතුවා අද පොට් පයි එකක් හදන්න ඕනි කියලා. ඉතින් මම රෙසිපි එක දාන්නම් ඔයගලන්ට. ඒක ඔන්නක ට්‍රයි කරලා බලන්න කොහොමද කියලා. ඉතින් බලමු පොට් පයි එකට මොනවද අවශ්‍ය වෙන ද්‍රව්‍ය කියලා. ඉතින් මම හිතුවා මුලින්ම කරි එක හදලා තියාගන්නවා කියලා. කරි එක හදලා ඒක නිවෙන්නත් එපා ටික වෙලාවක්. නැත් කරි එක හදලා තියාගත්තම ඊට පස්සේ තියෙන පේස්ට්‍රි ඩෝ එක හදලා ෆිලින් එක දාලා බේක් කරන්න. ඉතින් බලමු මොනවද අපිට අවශ්‍ය ද්‍රව්‍ය කියලා. මුලින්මම කරේ අල ටික කොටු කපලා අල ටික වැහෙන්න වතුර චුට්ටක් දාලා මිනිත්තු 5ක් මේක බොයිල් වෙන්න අරිනවා නටන වතුරේ. ඊට පස්සේ වතුර ටික ඩ්‍රේන් කරලා ඒක අපිට යූස් කරන්න පුළුවන්. ඒ වගේම බටර් චිකන් එකක් මම එයා ෆ්‍රයි කරලා කෑලි වලට ෂ්‍රෙඩ් කරලා ඊට පස්සේ දුණු පිටි කැරට් චිකන් බ්‍රොත් සහ කිරිකෝපයක් ඒ වගේම ගාලික් පවුඩර් පෙපර් සහ සොල්ට්. තව මම මොනවා හරි දෙයක් මගේ මිස් වුණා නම් ප්ලීස් ඉන්ග්‍රීඩියන්ස් ටික බලන්න. ඔයගලට ඒකෙන් ඔක්කොම ඉන්ග්‍රීඩියන්ස් ටික ගන්න පුළුවන්. ඉතින් අර ඔයගලට කොයි විදිහටද කපා ගන්න ඕනේ එහෙම එම පෙන්නන තමයි මම හිතුවේ ඉන්ග්‍රීඩියන්ස් ටික ආයි ඔයගලන්ට පාරක් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මුලින් මම රත් වෙච්ච පෑන් එකට බටර් ටිකක් දාගන්නවා. ඉතින් එහෙම තමයි ඒක මම මුලින්ම ස්ටාර්ට් කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔකට හැම දෙයක්ම ක්ලියර්වට කොහොමද හදන්නේ කියලා වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන්. මේ වෙලාවේ ඔයගලන්ට කියන්න ඕන දෙයක් තමයි බටර් එක කර කරගන්න එපා. බටර් එක නිකන් මෙල්ට් වෙන්න තිබ්බම ඇති. මෙල්ට් වෙච්ච ගමන් ඒ කියන්නේ දිය වෙච්ච ගමන් ටගාලා ලූණු ටික දාගන්න. ඊට පස්සේ ලුණු ටික කර කරගන්න එපා. ඒක නිකන් හයිඩ්‍රියන් ආ ට්‍රාන්ස්පරන්ට් ගතිය වගේ ආවම නිකන් ට්‍රාන්ස්ලූසන් වගේ වුණාම පිටි ටික ඇඩ් කරගන්න. පිටි කෝප භාගය ඇඩ් කරගන්න. පිටි ටික ඇඩ් කරාන් පස්සේ හොඳට මික්ස් කරගන්න. මික්ස් කරගෙන අතර කරන්න එපා. ඒ වගේම ගොඩාක් හයිය වෙන්න දෙන්න එපා. ටක් ගාලා චිකන් බ්‍රොත් එක දාන ගමන් ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ. නැත්නම් අර නිකන් ලම්ස් වගේ හිටිනවා. ඒ කියන්නේ නිකන් අර කැට කැට නිකන් හරියට දිය වෙලා නැති විදිහේ වෙන හින්දා චුට්ට චුට්ට දාගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ අපේ අර පිටි දාපු මිශ්‍රණය. ඊට පස්සේ ඒක නිකන් ක්‍රීම් එකක් වගේ පේස්ට් එකක් වගේ විදිහට ආවම ටග් ගාලා හිඳෙන්න දෙන්න එපා. කිරි ටික ඇඩ් කරන්න. කිරි ටිකත් පොඩ පොඩ දාගෙන හොඳට බැටර් එකට මික්ස් කරගන්න. එතකොට හරිම ලේසි මේක මේ අර කැට නැතුව ලම්ස් නැතුව හොඳට මික්ස් කරගන්න. එක පාටම කිරි එක හැලුවොත් හෝ එක පාටම චිකන් බ්‍රොත් එක හැලුවොත් අර අපිට ඉක්මනට ඒක ක්‍රීම් එකක් විදිහට මේ දිය කරගන්න මික්ස් කරගන්න හරි අමාරුයි. ඉතින් ඒක නිසා හැම එකම චුට්ට චුට්ට දාගෙන හොඳට ස්ටර් කරන්න ඕනේ. ඒක තමයි මේ පොට් පයි එකේ තියෙන විශේෂත්වය. ඉතින් අපි දැන් ඊළඟ එක තමයි මේ කිරි එක අපි උතුරව ගන්න ඕනේ. සෝරි උතුරව ගන්න කලින් අපි ටිකක් නටන්න වගේ එනකොට අපි ස්පයිසස් ටික ඇඩ් කරන්න ඕනේ. අර ලුණු ගම්මිරිස් සහ ගාලික් පවුඩර්. අපි බලමු ඒ ටික ඇඩ් කරගෙන කොහොමද ටික කරගන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති බුබුලු දාගෙන එනවා. ඉතින් එතකොට ලිප ඔෆ් කරන්න. ලිප ඔෆ් කරලා කැරට්ස් වගේම ග්‍රීන් පීස් අල සහ චිකන් ටික ඇඩ් කරගන්න. ග්‍රීන් පීස් නම් මම ෆ්‍රීසකෙන් එහෙමමයි ගත්තේ. ඒ වගේම කැරට්සුත් ඒ වගේම ඔයගලට කපලක් කලින් තියාගෙන එහෙම පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක මාරම හොට් හින්දා ඒක ටක් ගාලා ඇතුලේදී ඒව ගැලවිලා ඒක ලස්සනට හැදෙන. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන් මේ වගේ කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ තමයි මික්ෂර් එක හැදුනේ. ඉතින් ඔක්කොම නිවෙන්න ඇරලා මගේ ඉතුරු වැට් ටික කරන්න මම යනවා. Thank you.
දැන් තමයි ටිකක් අමාරුම වැඩේ කරන්න තියෙන්නේ. ඉතින් පේස්ට්‍රි ෂීට් එකක් හින්දා ගොඩක්ම ලේසි. ඒ වුණාට ඉතින් මේක ගොඩාක් ස්ප්‍රෙඩ් කරලා කොහොමරි එක පැකට් එකකින් මේක මැනේජ් කරන එක තමයි අද මගේ ටාගට් එක. මොකද සාමාන්‍යයෙන් මම පැකට් එකක් සහ තවත් අලුත් තව දෙවෙනි පැකට් එකෙන් භාගයකුත් මට යනවා සාමාන්‍ය. හැබැයි මං ගාව දැනට තියෙන්නේ එක පැකට් එකයි. ඉතින් කොහොම හරි එක පැකට් එකෙන් අපි කලින් හදන ලොකු ඩිෂ් එක කොහොම හරි කරලා වහගන්න ඕනේ. ඉතින් බලමු කොහොමද කරන්න කියලා. ටිකක් අමාරුයි. හැබැයි එහෙම කරගන්න පුළුවන් නම් ඔයගලන්ට පැකට් එකටත් වාසි. ඉතින් ගොඩාක් ට්‍රයි කරන්න මේක ස්ප්‍රෙඩ් කරලා ලොකු ඒරියා එකක් කවර් කරගන්න පුළුවන් විදිහට පේස්ට්‍රි ෂීට් එක වඩා ගන්න. හැබැයි ඒකලෝ රෙකමෙන්ඩ් කරනවා අඟල් කාලක් වගේ තමයි මහත තියෙන්න ඕනේ කියලා. හැබැයි ඊට වඩා මගේ පොඩක් තින් වුණා. ඉතින් ඔයගන්න පුළුවන් මේ වගේ සයිස් ලොකු ඩිෂ් එකක් හදනවා නම්, කියන්නේ මේ වගේ ප්‍රමාණයකින් හදනවා නම් අනිවාර්යෙන් පේස්ට්‍රි ෂීට් පැකට් එකමාරක් වගේ යනවා. ඉතින් ඉතුරු භාගයෙන් ඔයගන්න පුළුවන් වෙන මොනවා හරි පේස්ට්‍රීස් හරි මොනවා හරි එහෙම දෙයක් හදන්න, සොසේජ් පේස්ට්‍රීස් හරි මොනවා හරි පේස්ට්‍රී ජාතියක් හදන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. ඉතින් දැනට මගේ මංගව තිබුණේ පැකට් එකක් නිසා කොහොම හරි මැනේජ් කරගන්න මම මේ ට්‍රයි කරනවා. බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. ඔන්න ඒ අතරතුරදී අපේ පුතත්තාව උදව් වෙන්න මට. ඉතින් එයාගේ ලර්නින් ටවර් එක යාම ඇදගෙන සෙට් කරගෙන එයාත් ආව උදව් වෙන්න. මේ ඉතින් කොහොම හරිම මැනේජ් කරගත්තා පයි ක්‍රස්ට් එකේ බොටම් එක හදාගන්න. දැන් ඉතින් තියෙන පොඩක් ට්‍රිකී පාට් එක. ඉතින් ඊට කලින් කියන්න කැමති ඔය ලර්නින් ටවර් එක ඉතින් ඔයගොල්ලන්ට මගේ පේජ් එකෙන් ගන්න පුළුවන්. දැන් මම අලුතෙන් ඉන්ස්ටාග්‍රාම් පේජ් එකකුත් ඕපන් කරා ලේසියට. නැත්තම් හැමතිස්සෙම මගේ පර්සනල් එකේම තමයි මම ප්‍රොඩක්ට්ස් ටික පෝස්ට් කරේ. ඉතින් ගොඩාක් අයට ටිකක් පැටලෙන සහගත නිසා මම හිතුවා අලුතෙන් පේජ් එකක් ඕපන් කරන්න ඕනේ කියලා. ඉතින් මම ඒකේ ලින්ක් එකත් ඔයගලන්ට දාන්නම්. ඉතින් ඔයගලන්ට පුළුවන් ඒකෙන් අපේ kids furniture can toddler furniture products එකකින් මිලදී ගන්න. ඉතින් ඔයගලට ගණන් ඒවත් එක්කම දැනගන්න පුළුවන්. ඉතින් ඒක මාරම useful. ඉතින් මේ වගේ අමාරු එකක් කරද්දී අපි stress වෙනවනේ. ඉතින් ඒ වුණත් අර බබාලාව involve කරගෙන මේ වගේ දේවල් කරන එක හරිම මං කියන්නේ ඒගොල්ලන්ටත් හොඳයි, ඒගොල්ලන්ගේ වර්ධනයටත් හොඳයි. ඉතින් අපිටත් ඉතින් ඉස්සරහට එක එක කෑම හදනකොට ඒගොල්ලෝ එකතු කරගත්ත නිසා ඒගොල්ලොමුත් ඒවට කැමති වෙනවා. ඉතින් එතකොට ගෙදර වැඩ කරන්න ඉතින් එහෙම ඒගොල්ලොමුත් යූස් වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒගොල්ලොමුත් මේක හදන්න එකතු කරගන්න. ඉතින් ටිකක් පොඩක් මෙසී තමයි. ඒ වුණාට ඒ මෙසී වුණත් ඒගොල්ලොම යමක් ඉගෙන ගන්නවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම බබාලාත් එකතු කරගන්න. ඉතින් කිව්වත් වගේ ඔයගලන්ට ලර්නින් ටවර් එක මගේ පේජ් එකෙන් ගන්න පුළුවන්. ඉතින් දන්නේ නැති කට්ටියට දැනගන්න තමයි මම එකත් මේකෙද්දිම මෙන්ෂන් කරගත්තේ. ඉතින් ඔය වගේ ෆිල්ලිං එක ගැප් නිවුනම ඒකට දාගන්න. ඉතින් මට ඇත්තටම ඒ ගානට ඒ මගේ පොට් එකේ ගානටම ෆිල්ලිං එක සෙට් වුණා. Thank you.
ඉන්නවා.